රක්සස් පාඩම් මාලාවේ තුන්වෙනි වීඩියෝ එකයි අද මම ඔයාලට අරගෙන ආවේ. කලින් දාපු වීඩියෝස් දෙක ඔයාලට බලන්න බැරි වුණා නම් ඉහළින් දිස්වන ලින්ක් එක මත හෝ පහළ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ තියෙන ලින්ක්ස් මත ක්ලික් කරලා ඒ වීඩියෝස් නරඹන්න හැකියාව තියෙනවා. දැන් අපි බලමු ඇක්සස් වල තියෙන ඔබ්ජෙක්ට්ස් පහෙන් පළවෙනි ඔබ්ජෙක්ට් වෙන ටේබල්ස් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් මම දැන් එක ටේබල් එකක් හදනවා. මම ඩේටාබේස් එක විදිහට භාවිතා කරන්නේ හෝටල් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. මේ හෝටල් එකට එන ගෙස්ලා පිළිබඳව තොරතුරු තියාගෙන ඉන්න එක ටේබල් එකක් තමයි මම දැන් හදන්න යන්නේ. ඉතින් මම ඒකට ක්‍රියේට් කියන ටැබ් එක භාවිතා කරනවා. ක්‍රියේට් ටැබ් එකේ ටේබල්ස් කියන ගෲප් එකේ ඔයාලට පේනවා ඇති ටේබල්ස් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ටේබල්ස් කියලා, අනිත් එක තමයි ටේබල් ඩිසයින් කියලා, අනිත් එක තමයි ෂෙයා පොයින්ට් ලිස්ට් කියලා. ඉතින් මේ ෂෙයා පොයින්ට් ලිස්ට් එක භාවිතා කරන්නේ අපි කොමන් ප්ලේස් එකේම නැත්නම් ඔන්ලයින් ඩේටාබේස් එකක් හදනවා නම් ෂෙයා පොයින්ට් සර්වර් එක හරහා අපිට ඩේටාබේස් එක සේව් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතන ඩේටාබේස් එක තියෙනවා නම් අපි ෂෙයා පොයින්ට් ලිස්ට් යටතේ ඩේටාබේස් එක හදන්න ඕනේ. අපි මෙතනදී ටේබල්ස් කියන බටන් එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ විදිහට ඩේටා ෂීට් view එක භාවිතා වෙලා මේ විදිහට ටේබල් එකක් ඕපන් වෙනවා. ඉතින් මේ ටේබල් එක ටේබල් 1 කියලා දැනට නම් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට එක ෆීල්ඩ් එකක් දැනට ඩෙන්ටිෆයි කරලා අපිට ලබා දීලා තියෙනවා, ID කියන ෆීල්ඩ් එක. ඉතින් මේ ID ෆීල්ඩ් එක යටතේ අපිට ඔටෝ ජෙනරේට් වෙන සීරියල් නම්බර් එකක් තමයි මෙතනදී වැටෙන්නේ. මේ ෆීල්ඩ් එක මම පොඩ්ඩක් වෙනස් කරගන්නවා. නිකම් ID එක වෙනුවට guest ID කියලා මම මෙතන සටහන් කරගන්නවා. ෆීල්ඩ් නේම් එක විදිහට. ඉතින් ඒ සඳහා මට පුළුවන් ඩබල් ක්ලික් කරන්න මෙන්න මේ හෙඩින් එක මත. එතකොට මේ විදිහට හෙඩින් එක සිලෙක්ට් වෙනවා. දැන් මට පුළුවන් ටයිප් කරන්න මගේ අවශ්‍යතාවය පරිදි. ඉතින් ටයිප් කරන්න ඉවර වුණාට පස්සේ මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. එතකොට ඔයාලට දෙවෙනි කොලම් එක, එහෙම නැත්නම් දෙවෙනි ෆීල්ඩ් එක ඇතුළත් කරන්න ඒ ෆීල්ඩ් එකේ ඩේටා ටයිප් එක තෝරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි අර කලින් කතා කරපු ඩේටා ටයිප්ස් ටික තමයි මෙතන තියෙන්නේ. මේකෙන් මට දැන් ඊළඟ ෆීල්ඩ් එක ෆස්ට් නේම් කියනකමයි සටහන් කරගන්න ඕනේ. ඉතින් ෆස්ට් නේම් කියන ෆීල්ඩ් එකට මම ෂෝට් ටෙක්ස්ට් එකක් කියන ඩේටා ටයිප් එක තෝරගන්නවා. ඊට පස්සේ මට ෆීල්ඩ් නේම් එක දාන්න ඉඩ දෙනවා. එතන මම සටහන් කරනවා ෆස්ට් නේම් කියලා. නැවත සැරයක් ඊළඟ ෆීල්ඩ් නේම් එකට ඩේටා ටයිප් එක තෝරගන්න කියනවා. මම මේකත් ෂෝට් ටෙක්ස්ට් කියලා ඒක මම ලාස්ට් නේම් විදිහට ඒ ෆීල්ඩ් එක නම් කරනවා. දැන් මගේ හතරවෙනි ෆීල්ඩ් එක විදිහට මම දාන්න යන්නේ ෆෝන් නම්බර් එක. ඉතින් ෆෝන් නම්බර් එක මම මෙතනදී ඉලක්කම් වලින් විතරක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට අපේ ෆෝන් නම්බර් එකේ තියෙන කොටස් වෙන් කරලා කන්ට්‍රි කෝඩ් එක, ඒරියා කෝඩ් එක, ඒ වගේම ෆෝන් නම්බර් එක කියන කොටස් ටික වෙන් කරලා අපිට පෙන්වන්නත් පුළුවන්. ඉතින් එහෙම වෙන් කරලා පෙන්වනවා නම් ඒ වෙන් කිරීම සඳහා අපිට හයිෆන් එක, එහෙම නැත්නම් බ්‍රැකට්ස් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී අපිට නම්බර් කියන ඩේටා ටයිප් එක මෙතන පාවිච්චි කරන්න බැරුව යනවා. එහෙම මුකුත් වෙන් කිරීමක් නැතුව එක ගොඩේ ටෙලිෆෝන් නම්බර් එක ටයිප් කරනවා නම් අපිට පුළුවන් නම්බර් කියන ඩේටා ටයිප් එක මෙතනදී යොදා ගන්න. ඉතින් මම එහෙම වෙන් කිරීමක් එක මේක ඇතුළත් කරන නිසා ෂෝට් ටෙක්ස්ට් කියන ඩේටා ටයිප් එක මෙතන තෝරගන්නවා. තෝරගෙන ඒ ෆීල්ඩ් එක මම නම් කරනවා ෆෝන් කියලා. මට වුණා කරන්නේ මෙන්න මේ ටේබල් එක සඳහා ගෙස්ට් ID එක, ෆස්ට් නේම්, ලාස්ට් නේම්, ෆෝන් කියන ෆීල්ඩ්ස් හතර. ඊට පස්සේ මම කරන්නේ මේක සේව් කරනවා. අපිට සේව් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මෙතන ක්වික් ඇක්සස් ටූල් බාර් එකේ තියෙන සේව් බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපෙන් අහනවා ටේබල් එකට නමක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ සකස් කරගත්තු ටේබල් එක මෙන්න මේ හතර ලකුණු භාවිතා කරලා ක්ලෝස් කරන්න. ඒ ක්ලෝස් කරන අවස්ථාවේදී අපෙන් අහනවා මේ ස්ට්‍රක්චර් එක සේව් කරලා නැහැ, සේව් කරන්න ඕනේද කියලා. ඉතින් අපි එතනදී yes කියලා දෙන්න පුළුවන්. එතනදීත් අපිට අහනවා මොකද්ද මේ ටේබල් එකට දෙන නම කියලා. ඉතින් මම මේ ටේබල් එක guest කියන නමින් සේව් කරගන්නවා. දැන් අපේ ඩේටාබේස් එක සකස් කරන්න අපි පටන් ගත්තා. අපි පළවෙනි ඔබ්ජෙක්ට් එක විදිහට ටේබල් එකක් ක්‍රියේට් කරා. ඒ ටේබල් එක guest කියලා නම් කරා. ඒ ටේබල් එක ඇතුලේ access විසින්
ඔටෝ ෆිල් එකක් ජෙනරේට් කරලා දුන්න ID කියලා මම ඒක නම වෙනස් කරා guest ID කියලා. ඒ වගේම මම text fields තුනක් ඇතුළත් කරගත්තා first name එක last name එක සහ phone number එක දැමීම සඳහා. දැන් අපිට පුළුවන් මේ table එකට data ඇතුළත් කරන්න. ඉතින් මම පළවෙනියටම මේ guest ID කියන තැන click කරනවා. ක්ලික් කරලා මෙතන අපි ඉලක්කමක් ටයිප් කරන්න හැදුවට ඔයාලට පේනවා ඇති මෙතන ඉලක්කමක් ටයිප් කරන්න බෑ. ඒකට හේතුව තමයි මේක ඔටෝ නම්බර් කියන ටයිප් එකේ ඩේටා ටයිප් එකේ ෆීල්ඩ් එකක්. එතකොට අපිට ඒකේ නම්බර් එක දාන්න බෑ. පරිගණකයේ විසින් තමයි මේ නම්බර් එක දාලා දෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ෆස්ට් නේම් එකේ ඉඳලා ඉතුරු ටික සටහන් කරන්න. අපි දැන් සාම්පල් ඩේටා මේකට දාගත්තා. ඔයාලට පේනවා ඇති මේ ඩේටා ෆිල් වෙන්නේ රෝස් විදිහට. ඉතින් මේ රෝ එකක් ඩේටාබේස් ප්‍රෝග්‍රෑම් එකකදී අපි හඳුන්වන්නේ රෙකෝඩ් එකක් විදිහට. අපි ඒක කලින්ම කතා කරමු. ඉතින් මේ රෙකෝඩ් එකක් අතරේ අපිට මාරු වෙන්න පහසු කරන්න මෙන්න මේ පහළ ඔයාලට පේනවා ඇති බටන්ස් ටිකක් තියෙනවා. ඉතින් මේ කොටසට රෙකෝඩ් සිලෙක්ටර් එක කියලා හඳුන්වනවා. මේ රෙකෝඩ් සිලෙක්ට් එක භාවිතා කරලා ඔයාලට පුළුවන් මේ විදිහට ඉදිරියට ආපස්සට මේ රෙකෝඩ් සිලෙක්ට් එක මාරු කරන්න. ඒ වගේම ලාස්ට් රෙකෝඩ් එකට යන්න පුළුවන්, ෆස්ට් රෙකෝඩ් එකට යන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන නිව් බ්ලැන්ක් රෙකෝඩ් කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් අලුත් රෙකෝඩ් එකක් මේ ටේබල් එක ඇතුළට එන්ටර් කරගන්න. අපි තව දෙයක් දැනගන්න ඕනේ මෙතනදී. අපි ටේබල් එකක් හදලා ටේබල් එක ඇතුළට ඩේටා එන්ටර් කරන අවස්ථාවේදී මේ ඩේටා සැරින් සැරේ සේව් කරන්න අවශ්‍ය නැහැ. අපි මොනවා හරි ඩේටා එකක් අපේ ටේබල් එකේ සෙල් එකක් ඇතුළට දැම්මොත් ඒක දාන අවස්ථාවෙම සේව් වෙනවා ඔටෝමැටිකලි. ඒ වගේම තමයි අපේ ටේබල් එකේ දැන්ට තියෙන ඩේටා එකක් අපි මැකුවොත් හරි එඩිට් කරොත් හරි ඒක ඒ වෙලාවෙම සේව් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපි ස්ට්‍රක්චර් එකට කරන වෙනස්කම් තමයි සේව් කළ යුත්තේ. එහෙම නැතුව ඩේටා වලට කරන වෙනස්කම් ඇක්සස් ප්‍රෝග්‍රෑම් එක විසින් ඔටෝමැටිකලිම සේව් කරගන්නවා කියලා. ඊළඟට අපි රිලේෂනල් ඩේටාබේසස් ගැන කතා කරමු. අපි කලිනුත් කතා කරා රිලේෂන් එකක් කියන්නේ කොහොමද, රිලේෂන් එකක් ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට දැනට තියෙන්නේ එක ටේබල් එකයි. මේ සඳහා මම තව ටේබල් එකක් හදාගන්නවා. මම දැන් සූදානම් වෙන්නේ අපිට අපේ හොටෙල් එකට එන ගෙස්ට්ලගේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් තියාගන්න ටේබල් එකක් හදන්න. ඉතින් මෙතනදී මම මේ ඔටෝ ෆීල්ඩ් එකට මම නම් කරනවා ක්‍රෙඩිට් කාඩ් ID කියලා. ඒ වගේම ඊළඟ ෆීල්ඩ් එක මම නම් කරනවා කාඩ් නේම් කියලා. ඉතින් කාඩ් නේම් එක ෂෝට් ටෙක්ස්ට් එකක් විදිහට අරගන්නවා. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ අපි ළඟ තියෙන්න පුළුවන් විවිධ ක්‍රෙඩිට් කාඩ්ස්. ඒක මගේ පර්සනල් කාඩ් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ ආයතනෙන් ලබා දීලා තියෙන කාඩ් එකක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ සිලෙක්ට් කරන්න මේක පර්සනල් කාඩ් එකක්ද එහෙම නැත්නම් මේක බිස්නස් ක්‍රෙඩිට් කාඩ් එකක්ද කියලා. ඉතින් මම මෙතනදී කාඩ් නේම් කියන එක අරගන්නවා. ඊළඟ ෆීල්ඩ් එක විදිහට කාඩ් ටයිප් එක අරගන්නවා. ඉතින් කාඩ් ටයිප් එකේදී මම බලාපොරොත්තු වෙන්නේ මේක වීසා කාඩ් එකක්ද, මාස්ටර් කාඩ් එකක්ද, ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එකක්ද කියන කාඩ් ටයිප්ස්. ඉතින් මේකත් මම ෂෝට් ටෙක්ස්ට් අරගන්නවා. ඒක නම් කරනවා කාඩ් ටයිප් කියලා. ඒ වගේම මගේ හතරවෙනි ෆීල්ඩ් එක විදිහට කාඩ් නම්බර් කියන එක අරගන්නවා. ඉතින් කාඩ් නම්බර් එක එන්නේ අපි දන්නවා නම්බර් එකක්. හැබැයි අපි දැකලා තියෙනවා අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ නම්බර් එක ප්‍රින්ට් කරලා තියෙනවා. නම්බර් එක ප්‍රින්ට් කරලා තියෙන්නේ ඩිජිට්ස් 4 බැගින් වෙන් කරලා. බොහෝ වෙලාවට වීසා කාඩ්ස් වල, මාස්ටර් කාඩ්ස් වල ඩිජිට්ස් 4 බැගින් වෙන් කරලා තියෙනවා. ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එකේ ඊට වඩා ටිකක් වෙනස් විදිහකට. නමුත් එතනත් එක දිගට අංක යොදන්නේ නැතුව ඒවා වෙන් විදිහට යොදලා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක මෙහෙම කරන්නේ ඉලක්කම් 16ක නම්බර් එකක් අපි එක දිගට ටයිප් කරද්දී අපි අතින් වරදින්න පුළුවන්. ඉතින් මේ වැරදීම අවම කරගන්න තමයි මෙහෙම මේ සෙපරේෂන් එකක් දෙන්නේ. ඉතින් මෙහෙම සෙපරේෂන් එකක් දීම සඳහා අපිට වෙන මුකුත් කැරක්ටර් එකක් භාවිතා කරනවා නම් මෙතන ඩේටා ටයිප් එක
අපිට නම්බර්ස් තියාගෙන බෑ ෂෝට් ටෙක්ස්ට් කියන ටයිප් එක තෝරගන්න වෙනවා. ඉතින් ඒ නිසා මම කාඩ් නම්බර් කියන එකටත් ෂෝට් ටෙක්ස්ට් එකක් අරගන්නවා. ඊළඟට මම අරගන්නවා කාඩ් එකේ එක්ස්පයරේෂන් ඩේට් එක. ඉතින් අපි දන්නවා ඩේට් එකක් සම්බන්ධ වෙනවා නම් මෙතන අපිට තියෙනවා ඩේට් ඇන් ටයිම් කියලා ඩේටා ටයිප් එකක්. ඒක තෝරගන්න පුළුවන්. එතකොට මේ කියන ෆීල්ඩ්ස් ටික තමයි මගේ ක්‍රෙඩිට් කාඩ් කියන ටේබල් එකේ අපේ අවශ්‍යතාවය වෙන්නේ. හැබැයි මට තව එක ෆීල්ඩ් එකක් මේකට ඇඩ් කරගන්න සිද්ධ වෙනවා. ඒ තමයි මම දැන් මේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල් එක ඇතුළත් කරද්දී මේක කාගේ ක්‍රෙඩිට් කාඩ් එකක්ද කියලා ඇතුළත් කළ යුතුයි. මොකද ගෙස්ලාගේ විස්තර තියෙන වෙනම ටේබල් එකක නිසා ඒ ටේබල් එකේ ඉන්න කොයි ගෙස්ට් කෙනාගේ ක්‍රෙඩිට් කාඩ් එකද මේක කියලා අපි මෙතනදී අඳුනා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ගෙස්ට් කියන ටේබල් එකේ ගෙස්ට් ID එක දාගන්න පුළුවන් අපිට මේ හදන ක්‍රෙඩිට් කාඩ් ටේබල් එකට. ඒ නිසා මම මෙතන අලුත් ෆීල්ඩ් එකක් හඳුන්වලා දෙනවා. ඒ ෆීල්ඩ් එක අපි සම්බන්ධ කරන්න යන්නේ ගෙස්ට් ID කියන ෆීල්ඩ් එකට. ඉතින් එතන ෆීල්ඩ් එකේ ටයිප් එක ඔටෝ නම්බර්. ඒ නිසා මම මෙතන නම්බර් කියනක තෝරගන්නවා. අපිට උවමනා කරන ෆීල්ඩ්ස් ටික අපි දැන් හදලා ඉවරයි. ඉතින් අපිට පුළුවන් මේ ෆීල්ඩ්ස් ඕනම වෙලාවක මෙන්න මේ ෆීල්ඩ් හෙඩින් එකෙන් අල්ලාගෙන අපිට මේ විදිහට එහාට මෙහාට ඩ්‍රැග් කරලා ගෙනියන්න පුළුවන්, මූව් කරන්න පුළුවන්. ඉතින් මම ගෙස්ට් ID කියන ෆීල්ඩ් එක, මේ අග තිබ්බ ෆීල්ඩ් එක මම ඒක ඩ්‍රැග් කරලා අරගන්නවා මුලට ක්‍රෙඩිට් කාඩ් ID එකෙන්. පස්සේ ගෙස්ට් ID එක ඇතුළත් කරනවා. ඊට පස්සේ මම මේ ටේබල් එක සේව් කරනවා. මේකට මම දෙනවා ගෙස්ට් ක්‍රෙඩිට් කාඩ් කියලා නම. මතක තියාගන්න මම මේ ටේබල් එක නම් කරද්දී මේ ටේබල් එකේ නම කොටස් කීපයකින් යෙදෙන අවස්ථාවලදී මේවා අතර හිස්තැන් තියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි එහෙම කරන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් නම් දෙකක් අතරට මේ විදිහට අන්ඩර්ස්කෝ එකක් යොදා ගන්න. එහෙම නැත්නම් ඊළඟ වචනේ එන පළවෙනි අකුර කැපිටල් වලින් පටන්ගෙන ඒ ටික එකට සම්බන්ධ කරගෙන ටයිප් කරන්න පුළුවන්. ඉතින් මම මේක ගෙස් ක්‍රෙඩිට් කාඩ්ස් කියලා නම් කරලා ඕකේ කරනවා. දැන් අපි මේ හදාගත්තු ගෙස් ක්‍රෙඩිට් කාඩ්ස් ටේබල් එකට ඩේටා ටිකක් ඇඩ් කරගමු. ඉතින් මේ විදිහට ඔයාලට ටේබල් එකක් ක්‍රියේට් කරලා ටේබල් එක ඇතුළට ඩේටා ඇතුළත් කරගෙන යන්න පුළුවන්. නැත්නම් මේ ඩේටාබේස් එක හදලා අපි ඔටෝමේට් කරන්න බලාපොරොත්තු වෙච්ච දත්ත දැනටමත් වෙන මොකක් හරි මාධ්‍යයක තියෙනවා නම්, උදාහරණයක් විදිහට සමහර කට්ටියගේ මේ තොරතුරු Excel ෆයිල් එකක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ඩේටාබේස් එකක ටේබල් එකක තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා අලුතෙන්ම මේ ඩේටාබේස් එක ඇතුලේ අර ටේබල් එක නැවත සැරයක් සකස් කරන්නේ නැතුව අපිට මේ තියෙන තොරතුරු අපේ Access database එකට import කරගන්න. අපි දැන් සූදානම් වෙන්නේ මේ විදිහට Excel ෆයිල් එකක තියෙන තොරතුරු ටිකක් Access database එකට import කරගන්නේ කොහොමද කියලා කතා කරන්න. මේ වෙලාවේදී මම import කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ guestla පිළිබඳව විස්තර ටිකක් මල් ළඟ දැනටමත් තියෙනවා. ඉතින් මෙන්න මේ තොරතුරු ටික මම Excel ෆයිල් එකක් පාවිච්චි කරලා import කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ සාම්පල් ෆයිල් එක මගේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ ලින්ක් එක පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලටම පුළුවන් ඔයාලගේ තියෙන සාම්පල් ඩේටා ටිකක් ඇතුළත් කරපු Excel ෆයිල් එකක් හදාගෙන ඒ Excel ෆයිල් එක Access වලට import කරගන්න. මම දැනට මේ හදාගත්තු database දෙක open කරගත්ත එක මෙතනින් close කරනවා. මේ close කරද්දී ඔයාලට පේනවා ඇති මේ message එක එන්නේ මම දාපු data වල වෙනස්කමක් හින්දා නෙමෙයි, මම මෙතන තිබ්බ මේ card number කියන column එකේ පළල වැඩි කරා. ඒ වැඩි කරපු නිසා මේක structure එකට කරපු වෙනස්කමක් නිසා මම save කර යුතුයි. ඉතින් ඒ නිසා තමයි මේ message එක එන්නේ. දැන් මම ඒක save කරා, close කරා. දැන් මම සූදානම් වෙන්නේ guest table එක අලුතෙන්ම import කරගන්න Excel ෆයිල් එකක් මාර්ගයෙන්. ඒ නිසා මම දැනට හදාගත්තු manual guest table එක මම මෙතනින් delete කරලා දානවා. ඉතින් ඒ සඳහා මම guest කියන table එක උඩ right click කරලා ඒ එන මෙනුවේ තියෙන delete button එක පාවිච්චි කරනවා.
එතකොට අපිට මේ විදිහට warning message එකක් දෙනවා. මේ guest table එක delete කරන්න ඕනේද? මේක delete කරා කියන්නේ ඒකට අදාළ සියලුම දේවල් සහ ඒක අද ඇතුළත් වෙන groups වලින් අයින් වෙලා යනවා කියලා. ඉතින් මම මේක yes කරලා මේක close කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති දැන්ට මල් ළඟ ඉතුරු වෙලා තියෙන්නේ guest credit card කියන table එක විතරයි. දැන් මම අලුත් table එකක් හදාගන්න ඕනේ. ඒ හදාගන්නේ එළියේ තියෙන දත්තයක් import කරලා. ඉතින් ඒකට මම යනවා external data කියන tab එකට. External data කියන tab එකට ගියාම ඔයාලට පේනවා ඇති ඔයාලට options දෙකක් තියෙනවා. එකක් තමයි import and link කියලා option එකක්. අනිත් එක තමයි export කියලා මේ විදිහට option group එකක්. import කියලා option group එකක්, ඒ වගේම export කියලා option group එකක්. ඉතින් මෙතනදී මම import කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා import කියන තැන තියෙන මෙන්න මේ new data source කියන එක අරගෙන මම තෝරගන්නවා from file කියලා. ඉතින් මෙතනදී පොඩි වෙනස්කමක් ඔයාලා සමහර විට දකි ඔයාලගේ version එක මාරු වෙද්දී. නමුත් ඔයාලා අවසානයේට තෝරගන්න ඕනේ මෙන්න මේ import excel කියන ෆයිල් එක. මොකද මම දැන් මෙතනදී excel ෆයිල් එකක් import කරන්න හදන නිසා. ඉතින් import කියලා දුන්නට පස්සේ මගෙන් අහනවා කොහෙද මේ ෆයිල් එක තියෙන්නේ කියලා. එතකොට මම මෙතනදී browse කරලා ඒ ෆයිල් එක තියෙන තැන පෙන්වන්න ඕනේ. මම මගේ desktop එකේ access samples කියන එක යටතේ chapter 2 වල guest කියන excel ෆයිල් එක තෝරගන්නවා. ඉතින් ඔයාලගේ ඒ ෆයිල් එක තියෙන path එක හරියට තෝරගන්න. තෝරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති පහළ options තුනක් තියෙනවා. එකක් තමයි import the source data into a new table in the current database. මේ import කරන data දැනට තියෙන අපේ database එකේ අලුත් table එකකට දැතුලත් කරනවද කියන එක තමයි මෙතනදී කියන්නේ. දෙවැනි option එකක් දෙනවා අපිට අලුත් table එකකට ගන්නේ නැතුව අපි දැනටමත් හදලා තියෙන table එකකට අවශ්‍ය කරන data ටික විතරක් import කරගන්න පුළුවන් මේ දෙවැනි option එකේ. ඉතින් මේක තෝරගත්තට පස්සේ අපෙන් අහනවා ඒ table එක මොකක්ද කියලා තෝරන්න කියලා. ඒ වගේම තුන්වෙනි option එකක් විදිහට අපිට දෙනවා link to the data source by creating a link table. අපි මෙතනදී මේ option එක තෝරාගෙන data import කරොත් මෙතනට table එකක් හැදෙනවා. හැබැයි ඒ table එකට සම්පූර්ණයෙන්ම අපි අර පෙන්වන table එකේ තියෙන දත්ත ගෙනත් මෙතනට දාන්නේ නැහැ. මෙතනදී වෙන්නේ ඒ දත්ත තියෙන තැනත් එක්ක original place එකත් එක්ක එහෙම නැත්නම් excel file එකත් එක්ක link එකක් හදාගන්නවා. අපිට මෙතන table එකක් තියෙනවා වගේ පෙන්වුවාට ඇත්ත වශයෙන්ම ඒ table එකේ දත්ත හිටින්නේ නැහැ. දත්ත තියෙන්නේ excel file එකේ. හැබැයි අපි database එක පාවිච්චි කරන වෙලාවට ඒ excel file එකකින් link එක හරහා data ටික collect කරගන්නවා. ඉතින් මම මෙතනදී පළවෙනි option එක පාවිච්චි කරනවා. link එකක් නෙමෙයි මට ඕනේ. අලුතෙන් table එකක් හදලා ඒකට excel file එකේ තියෙන දත්ත ටික ඔක්කොම import කරන්න ඕනේ නිසා. ඊට පස්සේ okay කියලා දෙනවා. මේ අවස්ථාවේදී අහන්නේ අපිට අපේ excel file එකේ worksheets කීපයක් තියෙන පුළුවන්. උදාහරණයක් විදිහට අපි excel open කරගත්තොත් මේ excel file එක මේ විදිහට sheets කීපයක අපි වැඩ කරනවා. ඉතින් මේ sheets කීපයක වැඩ කරන තියෙන අවස්ථාවේදී අපිට මොන sheet එකේ තියෙන දත්තද import කරගන්න ඕනේ කියන එක තමයි මෙතනදී අහන්නේ. මේ තියෙන්නේ අපේ තෝරගත්තු excel workbook එකේ, එහෙම නැත්නම් excel file එකේ එක sheet එකයි තියෙන්නේ. ඒක තමයි select වෙලා තියෙන්නේ. ඒකට අදාළ දත්ත ටික තමයි මෙතන display කරන්නේ. ඉතින් අපි හරි sheet එක තෝරාගෙන next කරන්න පුළුවන්. අපිට sheet දෙක තුනක තියෙන දත්ත එකපාර import කරන්න ඕන නම් මේ දෙවෙනි එකට ගිහිල්ලා අපිට පුළුවන් දෙක තුනක් select කරගන්න. ඉතින් මම පළවෙනි option එක තියලා next කියලා දෙනවා. අපි මේ import කරන්න හදන excel file එකේ පළවෙනි පේලිය මොනවද තියෙන්නේ කියලා තමයි මේ option මේ step එකේදී අපි කියන්න ඕනේ. ඉතින් මේ පළවෙනි පේලියේ අපේ import කරන file එකේ තියෙන menu headings නම් අපි මෙතනදී මෙන්න මේ තැන ටික් එකක් දාන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති මේ පහළ තියෙන තොරතුරු වල headings ටික එයා මේ විදිහට lock කරලා පෙන්නනවා. අපි මේක අයින් කරොත් එහෙම නැත්නම් අපේ පළවෙනි පේලියේ headings නැහැ කියලා කිව්වොත්
මෙයා දැනට තියෙන කරුණු පළවෙනි පේලියේ තියෙන රෙකෝඩ් එකක් විදිහට සලකනවා. ඉතින් අපි ඇත්තටම පළවෙනි පේලියේ තියෙන හෙඩින්ග්ස් නිසා මම මේක ටික් එකක් දාලා නෙක්ස්ට් කියලා දෙනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී අහන්නේ අපේ තියෙන මේ ෆීල්ඩ්ස් වලට අදාළ data types මොනවද කියලා. එක එක ෆීල්ඩ් එක සිලෙක්ට් කරලා ඒ ෆීල්ඩ් එකට අදාළ data type එක මෙතනින් තෝරන්න ඕනි. ඉතින් මම first name එක තෝරනවා. first name එක short text විදිහට අරගන්නවා. මුලම ඔයාලට හම්බ වෙනවා guest ID කියලා එකක්. එතකොට guest ID කියන එක අපිට මේ විදිහට data types තියෙනවා. ඒ වගේම අවසානයේට option එකක් තියෙනවා do not import field. අපිට මේ ඕනම field එකක් import කරන්න නැතුව අතාරින්න පුළුවන්. ඒ කියන්නේ අපිට වුණා කරන fields විතරක් අපිට අරගන්න පුළුවන්. මේ field එක අපිට එපා නම් අපිට පුළුවන් ඒක do not import field කියලා tick කරන්න. එතකොට මේ field එක අපේ import process එකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනදී guest ID කියන එක import කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි guest ID එක අපි පාවිච්චි කරන්නේ primary key එක විදිහට. ඉතින් අපි දන්නවා primary key එක විදිහට පාවිච්චි කරන number එක කොයිම වෙලාවකවත් duplicate වෙන්න බෑ. ඉතින් excel වලදී මේ type කරලා තියෙන්නේ manual වෙන්න පුළුවන්. එතකොට එකම number එක දෙතුන් පාරක් යෙදිලා තියෙන්න පුළුවන්. එහෙම එකක් අපි අපේ primary key field එකට data ගත්තොත් එහෙම duplicate වීම එතන සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දේ වළක්වා ගන්න මම මෙතනදී මේ ID එකක් ගන්නෙ නැහැ. මම ඒක access වලටම හදා ගන්න කියලා කියනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන index එකේදී ඔයාලට option දෙකක් තියෙනවා. එකක් තමයි guest ID එක මේක ගන්නවා නම් අපිට දෙවිදියකට ගන්න පුළුවන්. ඒක duplicate okay කියලා ගන්න පුළුවන්. No duplicates කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ duplicate සලකන්නේ නැතුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් duplicates එක ගන්න පුළුවන්. නමුත් අපි මෙතන මේක ගන්නේ නැති නිසා අපිට මේ ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ෆීල්ඩ් එක තමයි first name කියන එක. ඒක අපි short text එකක් විදිහට සටහන් කරනවා. තුන්වෙනි ෆීල්ඩ් එක last name. ඒක short text එකක්. හතරවෙනි ෆීල්ඩ් එක email address. දැනට අපි මේක short text එකක් විදිහට පාවිච්චි කරමු. අපි පස්සේ මේකේ data type එක hyperlink එකක් විදිහට වෙනස් කරමු. ඊට පස්සේ country field එක එකත් short text එකක්, street address එක short text එකක්, ඒ වගේම state එක short text එකක්, phone number එකත් අපි මෙන්න මේ separations පාවිච්චි කරන නිසා ඒකත් short text එකක් විදිහට import කරනවා. මම මේ step එකත් next කරගන්නවා. ඊළඟට ID field එක access within දාලා දෙන්නද කියලා අහනවා. let access at primary key. එහෙම නැත්නම් choose my own primary key එක. එහෙම නැත්නම් මට පුළුවන් මේ වෙන key field එකක් තෝරගෙන ඒක අපේ primary key field එක විදිහට හඳුන්වලා දෙන්න. එහෙම නැත්නම් අපේ තුන්වෙනි option එක තියෙනවා no primary key කියලා කියන්න පුළුවන්. primary key එකක් නැහැ. නමුත් primary key එකක් අපිට ඕනේ table එකට. ඒ නිසා මම access කියනවා key field එකක් දාලා දෙන්න. අන්න එතකොට access program එක විසින් ID field එකක් ඇතුළත් කරලා දෙනවා. මම next කියලා දෙනවා මේ step එක. අවසානයේ අපිට table එකට නමක් අහනවා. ඉතින් නම ඔයාලට කැමති විදිහට දාගන්න පුළුවන්. මම මෙතන guest කියලා ඇවිල්ලා තියෙන්නේ අපේ excel import කරන්න භාවිතා කරපු excel file එකේ නම තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක මම එහෙමම තියනවා. guest කියලා තමයි මට මෙතන table එක නම් වෙන්න ඕනේ. ඉතින් මෙතන තියනවා I would like a wizard to analyze my table after importing the data. ඉතින් මේ ඔප්ෂන් එක ඔන් කරපුවාම ඔයාලට ඇනලයිස් කරලා බලන්න පුළුවන් ඕගොල්ලෝ මේ data import කරන්න භාවිතා කරපු process එකේ මොන මොන දේවල්ද ඔයා කරේ කියලා. මම මේක ටික් කරන්නේ නැහැ. මම finish කියලා දෙනවා. අවසානයේට අහනවා මේ import කරන්න භාවිතා කරපු steps ටික save කරන්න ඕනේද කියලා. ඉතින් මෙතනදී මට මේ steps ටික save කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මම මේක ටික් කරන්නේ නැහැ. මම මෙතන close කරලා දානවා. එතකොට ඔයාලට පේනවා ඇති guests කියලා table එකක් මෙතන object list එකේ එහෙම නැත්නම් navigation pane එකේ tables යටතේ එකක් හැදුනා. මම මේක double click කරලා open කරලා බැලුවොත් මෙන්න මේ විදිහට records ගොඩකින් තියෙන guest table එකක් import වෙලා තියෙනවා.
ඉතින් අපි රෙකෝඩ් නැවිගේට එකට ගියොත් මේ විදිහට අපිට පුළුවන් අවසාන රෙකෝඩ් එකට ගිහිල්ලා බලන්න රෙකෝඩ් 201ක් මෙතන ඇතුළත් වෙලා තියෙනවා.